समन्ताचक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स सुनक्खत्तं सुमंगलं सुप्रभातं सूत्रं तितं सुखनो सुमुहूर्तो च सुइट्ठं ब्रह्मचारिसूति ධර්මයේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන හැම දිනාටම පළමු කොටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ සන්ධ්‍යා භාගයේ රාත්‍රී කාලේ ඔබ හැම දිනම අපේක්ෂා කරන්නේ net fm ධර්ම දක්ෂිනාව තුලින් ඔබේ සිතට ඒ වගේම තමයි සසර ගමනට සැහැල්ලුවක් යහපතක් සිතක් ශාන්තියක් සැලසෙන උතුම් ධර්ම කාරණාවකට අවධානය යොමු කරන්නට සූදානම් වෙන වෙලාව. පින්වත්නි net fm ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන ඒහා රැඳී සිටින එවගේම ධර්ම දක්ෂිනාව සමග දීර්ඝ කාලයක් තිස්සේ ධර්මයේ ශ්‍රවණය කරන අපේ පින්වතුන්ට ඉතාමත්ම හොඳ අවබෝධයක් තිබෙනවා ධර්මය ශ්‍රවණය කිරීමෙන් අපේ ජීවිතයට කොච්චර යහපතක් සිතක් සාන්තියක් සැලසෙනවද කියලා. ජාතිය නාලිකාව විදිහට net fm නාලිකාව මේ රාත්‍රී භාගය පුණ්‍යවන්ත රාත්‍රී භාගයක් සන්ධ්‍යා භාගයක් බවට පරිවර්තනය කරමින් ඔබ හැම දිනාටම සිත නිවා ගැනීම සඳහා සිත සනස ගැනීම සඳහා මේ ධර්ම දේශනාවන් අරගෙන ඉන්නේ. එතනදී පින්වත්නි අද දවසේදී මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට සූදානම් වෙනකොට අද අපේ පින්වතුනොත් එක්ක ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්නට එවගේම ධර්ම දේශනාව ඔස්සේ දහම් කරුණු අරගෙන එන්නට අපි පිඟුතුනි බලාපොරොත්තු වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එවගේම උන්වහන්සේගේ ශාසනය තුල එවගේම තමයි උන්වහන්සේගේ දේශනා පාළිය තුල සඳහන් වෙන විශේෂ ධර්ම කාරණයක් සඳහන් කරමි. ඒක තමයි පිඟුතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වන අපිට උන්වහන්සේ දේශනා කරනවා සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. සියලුම දානයන් එවගේම සියලුම පරිත්‍යාගයන් සියලුම ඡාගයන් අතික්‍රමණය කරපු දානේ ධර්ම දානේ. ඒ ධර්ම දානේ පින්වතුනි ශ්‍රවණය කිරීමත් එවගේම තමයි මේ ධර්ම දානේ දේශනා කිරීමත් එවැනි පුණ්‍ය කර්මයකට දායකත්වයේ සැපීමත් මේ සසර ගමන තුල චරණ ධර්මයනුත් විද්‍යා ධර්මයනුත් සපුරගෙන ප්‍රඥාව වැඩි දියුණු කරගෙන අපි හැම දිනාටම අපේක්ෂිත නිවන් මාර්ගය සකසා ගැනීමට මේ පින් හේතු වෙනවා. ඒ නිසා පින්වත්නි ඒ කල්පනාවත් හිතේ තියාගෙන මේ වෙලාවේ සූදානම් වෙන්නේ අද දවසේ දේශනා කරන්නට નિયમિત ධර්ම කාරණයක් එක්ක එම නැත්තං ධර්ම කාරණේ අපේ පින්වතුනුත් එක්ක දේශනා කරන්නට සාකච්ඡා කරන්නට අපේ පින්වතුන්ට පහදලා දෙන්න. පින්වත්නි සංයුත්ත නිකායේ සාරිපුත්ත සංයුත්තේ තිබෙන සූත්‍රයක් අද දවසේ ධර්ම දේශනාව සඳහා තෝරගත්තා. පින්වතුනි මේ සූත්‍රය සංයුත්ත නිකායේ සාරිපුත්ත සංයුත්තේ අවසානම සූත්‍රය.
මේ සූත්‍රයෙන් තම සාරිපුත්ත සංයුත්තයව සංවෙන්නේ. එතකොට මේ සූත්‍රයේ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් විදිහට නෙවෙයි අපිට පේන්නේ, මේක ශ්‍රාවක භාසිතයක් විදිහට ශ්‍රාවකයන් වහන්සේ නමක් මේ ලෝකයට යථාර්ථය පෙන්නපු සත්‍යය පෙන්නපු දේශනාවක් විදිහට. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල භාග්‍යතුන් වහන්සේ පවා ප්‍රශංසා කරපු ඒ වගේම තමයි ප්‍රඥාවන්ත භික්ෂූන් අතරත් ඒ වගේම තමයි ධර්මයේ මැනවින් දේශනා කරන භික්ෂූන් අතරත් හැම දිනාම ප්‍රිය කරපු භික්ෂූන් අතරත් මූලික ස්ථානීක හිටපු ඉතාමත්ම සිල් ගුණ සපිරුණු මහරහතන් වහන්සේ නමක් තමයි පින්වත්නි අපි දන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් පින්වතුනි වේලුවනේ කලන්දක නිවාපේ, ඒ කියන්නේ බිම්බිසාර රජතුමා හදලා දීපු වේලුවනාරාමය තුළ උන්වහන්සේ වැඩවාසය කරනවා. පින්වතුනි පාලි භාෂාවෙන් වේලු කියලා කියන්නේ උණ ගස්වලට. ඒ වගේම තමයි කලන්දක කියලා කියන්නේ ලේනුන්ට, ලේනට. එතකොට මේ ලේනුන්ට අභයදානේ දීපු උණවනේ හදපු ආරාමයේ තමයි වේලුවනාරාමය. මේ වේලුවනාරාමයේ සාරිපුත්තයන් වහන්සේ වැඩ ඉන්නකොට උන්වහන්සේ දවසක් මේ ආරාමයේ ඉඳලා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ පින්වතුනි පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේ පිණ්ඩපාත චාරිකාව නිමා කරලා ඒ පිණ්ඩපාතේ වැඩම කරලා ඉවරට උන්වහන්සේ ලබාගත් දානීය ඒ ලැබිච්ච පිණ්ඩපාතය බිත්ති මුල්ලක ඉඳගෙන වළඳන්ට සූදානම් වෙනවා. දානි වළඳන්ට ලෑස්ති. පින්වත්නි මේ දානි වළඳන්ට සූදානම් වෙන වෙලාවේ උන්වහන්සේ ළඟට ඒ දානි වළඳන්ට සූදානම් වෙන තැනට එනවා පරිබ්‍රාජිකාවක්. ඒ පරිබ්‍රාජිකාවගේ නම තමයි පින්වත්නි සූචිමුඛී කියලා කියන්නේ. සූචිමුඛී පින්වත්නි සූචි කියලා කියන්නේ පාලි භාෂාවෙන් ඉදි කටුවට. ඒ වගේම තමයි තව වචනයක් තියෙනවා සුචි කියලා. අරක දීර්ඝස්වරයේ ඉදපුවාම සු වෙනවා. මේක සුයන්න ඒක අල්පස්වරය දීර්ඝස්වරය නෙවෙයි හස්රයි. එතකොට මේ හස්රස්වරයෙන් කවුරු හරි කියනවා නම් සුචි කියලා. ඒකේ තේරුම තමයි පිරිසිදුයි කියන එක, පවිත්‍රයි කියන එක. සුචි කියලා කියනවා නම් පින්වතුනි ඒකේ තේරුම තමයි එකින් අදහස් කරන එක තමයි ඉදි කටුව කියන එක. එතකොට අපි බැලුවා මේ සූත්‍රය පිළිබඳව හොයලා බලනකොට මේ සූත්‍රය අංකණය කරලා තියෙන්නේ සූයන්න යටතේද එහෙම නැත්නම් සුයන්න යටතේද. පින්වතුනි මේක අංකණය වෙලා තියෙන්නේ මේ සූත්‍රය සූයන්න යටතේ. ඒ කියන්නේ සූචිමුඛී. සූචිමුඛී කියන්නේ ඉදිකටුවක් වැනි මුහුණක් හෝ කටක් තිබෙන කියන අර්ථය. එතකොට පින්වත්නි අපිට එකට අර්ථකථන දෙන්න පුළුවන් ඉදිකටුවක් වගේ මුහුණක් හෝ කටක් තියෙන පරිබ්‍රාජිකාවක්. කියන්නේ පුංචි. පුංචි ඉදිකටුව කියන්නේ පුංචි දෙයක්. පුංචි කටක් හෝ මුහුණක් තිබෙන පරිබ්‍රාජිකාවක්. මේ සූචිමුඛී කියන පරිබ්‍රාජිකාව ඇවිල්ලා පින්වත්නි සාරිපුත්තයන් වහන්සේ දානේ වළඳන්ට සූදානම් වෙන අවස්ථාවේ උන්වහන්සේ ඉන්න ස්ථානයට පැමිණිලා ඒ ස්ථානයට ඇවිල්ලා ළඟට ඇවිල්ලා සාරිපුත්තයන් වහන්සේකින් අහන ප්‍රශ්න කිහිපයක්. ඒ ප්‍රශ්න කිහිපය හරි වැදගත් වෙනවා ඔබට මට අපි හැම දෙනාටම මේ ලෝක සත්‍යයටම යහපතක් සිතක් සාන්තියක් සැලසෙන වචන කිහිපයක් ප්‍රශ්න කිහිපයක්. ඒ සූචිමුඛී අහන ප්‍රශ්න තමයි පින්වත්නි මේ දානි වළඳන්ට සූදානම් වෙන වෙලාවේ කින්නුකෝ සමන අදෝමුකෝ බුංජසීති. ඒ අහන ප්‍රශ්නේ තේරුම තමයි පින්වත්නි ශ්‍රමණයන් වහන්සේ එහෙම නැත්නම් සාරිපුත්තයන් වහන්සේ ඔබ වහන්සේ දානි වළඳන්නේ යට බලාගෙනද, කියන්නේ බිම බලාගෙනද දානි වළඳන්නේ කියලා අහනවා. ඒ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ දෙන උත්තරය තමයි නක්වාහං බගිනි අදෝමුකෝ බුංජාමීති. නෑ නෑ නගනියනේ, මම බිම බලාගෙන දානි වළඳන්නේ නෑ. මම බිම බලාගෙන දානි වළඳන කෙනෙක් නෙවෙයි.
ඊට පස්සේ අහනවා තේනයි සමන උද්දං මුකෝ බුඤ්ජසීති. එහෙනම් ශ්‍රමණයන් වහන්ස, සාරිපුත්තයන් වහන්ස, ඔබ වහන්සේ උඩ බලාගෙනද දානේ වළඳන්නේ? ආහස දිහා බලාගෙනද දානේ වළඳන්නේ? ඒ වෙලාවේ දෙන උත්තරය තමයි නක්වාහං බගිනී උද්දං මුකෝ බුඤ්ජාමීති. නෑ නෑ නගනියනි, උඩ බලාගෙන මම දානේ වළඳන්නේ නෑ. එහෙම නෙවෙයි වළඳන්නේ. ඊට පස්සේ අහනවා පින්වතුනි, තේනයි සමන දිසාමුකෝ බුඤ්ජසීති. එහෙනම් සාරිපුත්තයන් වහන්ස, ඔබ වහන්සේ දානේ වළඳන්නේ මේ දිසාවන්. මොනවද දිසාන්? දිසාවන් කියලා හඳුන්වන්නේ මේ හතර දිසාවන් බලාගෙනද, හතර දිසාවන් බලාගෙනද දානේ වළඳන්නේ? උතුරයි, දකුණයි, නැගෙනහිර, බස්නාහිර කියන මේ හතර දිසාවන්, මූලික දිසාවන් හතරෙන් එකක් හෝ බලාගෙනද දානේ වළඳන්නේ? එවලාවේ සාරිපුත්තයන් වහන්සේ දෙන උත්තරය තමයි නක්වාහං බගිනී දිසාමුකෝ බුඤ්ජාමීති. නෑ නෑ නගනියනේ, මම මේ දිසාවන් දිහා බලාගෙන, එහෙම හතර දිසාවන් බලාගෙන දානේ වළඳන්නේ නෑ. ඒ වෙලාවේ පිඟතුනේ ආපහු අහනවා මේ සූචිමුඛී පරිබ්‍රාජිකාව, තේනහි සමන විදිසාමුකෝ බුඤ්ජසීති. එහෙනම් ශ්‍රමණයන් වහන්ස, ඔබ වහන්සේ අනුදිසාවන් බලාගෙනද දානේ වළඳන්නේ? කියන්නේ ප්‍රධාන සිව් දිසාවන්ට අමතරව අනුදිසාවන්, ඊසාන ආදී කොටගත් මේ අනුදිසාවන් තිබෙනවා. ඒ අනුදිසාවන් දිහා බලාගෙනද දානේ වළඳන්නේ? ඒ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ දෙන උත්තරය තමයි නක්වාහං බගිනී විදිසාමුකෝ බුඤ්ජාමීති. නෑ නෑ නගනියනි, මම මේ අනුදිසාවන් බලාගෙන දානේ වළඳන්නේ නෑ. එහෙම දානේ වළඳන කෙනෙක් නෙවෙයි කියලා තමයි මේ උත්තර දෙන්නේ. දැන් පින්වත්නි, මොනවද මේ අහපු ප්‍රශ්න ටික ආපහු අපි මතක් කරලා බලමු. මේ වෙලාවේ පළවෙනි ප්‍රශ්නය තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේකින් අහනවා, පරිබ්‍රාජිකාව සූචිමුකි, සාරිපුත්තයන් වහන්සේ ඔබ වහන්සේ දානේ වළඳන්නේ යට බලාගෙනද? ඊට පස්සේ උන්වහන්සේ කියනවා එහෙමත් නෙවෙයි කියලා. එහෙමනම් ඔබ වහන්සේ දානේ වළඳන්නේ උඩ බලාගෙනද? එහෙමත් නෙවෙයි කියනවා. එහෙනම් දානේ වළඳන්නේ හතර දිසාවන් බලාගෙනද? එහෙමත් නෙවෙයි කියලා කිව්වට පස්සේ කියනවා, එහෙනම් දානේ වළඳන්නේ අනු දිසාවන් බලාගෙනද? ඒ වෙලාවේ කියනවා එහෙමත් නෙවෙයි කියලා. පින්වත්නි, දැන් මේ සූචිමුඛී මේ වගේ ප්‍රශ්නයක් සාරිපුත්තයන් වහන්සේගෙන් අසන්නට හේතු වෙච්ච, එහෙම නැත්නම් එහෙම අසන්නට එතුමියට හිතිච්ච කාරණය පිළිබඳව අපි ටිකක් අවධානය යොමු කරන්න ඕන. ඇයි ඒ වගේ ප්‍රශ්නයක් මේ සාරිපුත්තයන් වහන්සේකින් අහන්නේ? උඩ බලාගෙනද දානේ වළඳන්නේ? ඒ වගේම තමයි යට බලාගෙනද දානේ වළඳන්නේ? ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තට පස්සේ හතර දිසාවන් බලාගෙනද දානේ වළඳන්නේ? අනු දිසාවන් බලාගෙනද දානේ වළඳන්නේ? මේ වගේ ප්‍රශ්නයක් පරිබ්‍රාජිකාවක් ඇවිල්ලා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේකින් අහන්නේ ඇයි කියලා ඔබට ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. පින්වත්නි, ඔය සාරිපුත්තයන් වහන්සේ පැවිදි වුණේ, උන්වහන්සේගේ ගිහි කාලේ ස්වභාවය තමයි අපි දන්නවා, උන්වහන්සේ බ්‍රාහ්මණ කුලෙන්, එහෙම නැත්නම් බ්‍රාහ්මණයන්ගේ ඒ සමාජ ජීවිතයෙන්, ජන ජීවිතයෙන් ඇවිල්ලා ශාසනේ පැවිදි වෙච්ච කෙනෙක්, සාරි කියන බැමිණියගේ පුත්‍රයා. එතකොට මේ බමුණන්ගේ ස්වභාවයක් මොකක් හරි දැනගෙනද මේ සූචිමුඛී ඇවිල්ලා මේ වගේ ප්‍රශ්නයක් අහන්නේ? පිටුතුනේ ඒකට හරි ලස්සන හේතුවක් අපිට හම්බ වෙනවා. ඔය බමුණන්ගේ පින්වත්නි, මේ තිබෙනවා ජීවිතයේ අවදි හතරක්. එකක් තමයි බ්‍රහ්මචාරී, අනිත් එක ගෘහස්ත, අනිත් එක වානප්‍රස්ත, අනිත් එක සන්‍යාසී. දැන් මේවා මේ අපේ දරුවෝ දන්න දේවල්, මේ දහම් පාසල් තුල උගන්වන, ඒ වගේම බෞද්ධ ඉතිහාසය තුළ ප්‍රාග් බෞද්ධ යුගයේ පිළිබඳව හඳුනා ගන්නකොට තියෙන දේවල්. එතකොට මේ බ්‍රහ්මචාරී, ගෘහස්ත, වානප්‍රස්ත, සන්‍යාසී කියන මේ යුග හතරක ජීවත් වෙන මේ බ්‍රාහ්මණයන්ගේ මේ තොරතුරු හම්බ වෙන පොත තමයි පින්වතුනි මනුස්මෘතිය කියලා කියන්නේ. මේ මනුස්මෘතිය හම්බ වෙන જાති. මේ මනුස්මෘතියේ බ්‍රහ්මචාරී අවදිය, ඒ කියන්නේ බ්‍රාහ්මණ දරුවෙක්, ශාස්ත්‍රීය දරුවෙක්, ඊට පස්සේ
වෙළහෙළඳාම් කරන ඒ නිකායන්වල යුගයන්වල එහෙම නැත්නම් ඒ ඒ කුලයන්වල ඒ දරුවෝ යම්කිසි වෙලාවකදී අධ්‍යාපනය ලබන්න ඉගෙන ගන්න. ඒ කට්ටිය කාලපරාසය ජීවිතේ යොමු කරගෙන ඉන්නවා නම් මේ වේද ඉගෙන ගන්නට, වේද මන්ත්‍ර ඉගෙන ගන්නට, චතුර්වේද ඉගෙන ගන්නට ඒක ඒ කාලයට කියන බ්‍රහ්මචාරී යුගය කියලා. මේ බ්‍රහ්මචාරී යුගයේදී ඒ අයට ආහාර ගැනීමේ පිළිවෙතක් තියෙනවා. මොකද්ද පිළිවෙත? යම්කිසි වෙලාවකදී ඒ අය නැගෙනහිරට මුහුණ දීගෙන ඒ කට්ටියගේ ආහාර වේල ගන්නවා නම් මේ මනුස්මෘතිය සඳහන් කරනවා දීර්ඝාස සම්පත්තිය ලැබෙනවා කියලා. දිගාසිරි සම්පත්තිය ලැබෙනවා. ඒ වගේම තමයි දකුණට මුහුණ දීගෙන ආහාර ගත්තොත් එහෙම ලැබෙන දේ තමයි කීර්තිය. ඒ වගේම තමයි මේ යුගයේ බ්‍රහ්මචාර්ය යුගයේ බ්‍රහ්මණ දරුවෙක් හෝ අනිත් අධ්‍යාපන ලබන දරුවෙක් බටහිරට මුහුණ දීගෙන ආහාර ගත්තොත් එහෙම සම්පත්තිය ලැබෙනවා, උතුරට මුහුණ දීගෙන ආහාර ගත්තොත් එහෙම සත්‍යවාදී බව ලැබෙනවා. ඒ වගේම එය ජලය පානය කරනකොටත් එක්ක නැගෙනහිරට එක්ක උතුරට හැරි ජලය පානය කරන්නට ඕන, වතුර බොන්නට ඕන. පින්වත්නි, දැන් මේ මනුස්මෘතියේ හම්බ වෙන මේ කාරණාවන් අපි විශ්වාස කරනවා සූචිමුඛී පරිබ්‍රාජිකාව අවබෝධ කරගෙන ඉන්නත්, එහෙම නැත්නම් දැනගෙන ඉන්නත් ඇති. එයා බැලුවා මේ මනුස්මෘතියේ බමුණන් විසින් උතුරට දකුණට නැගෙනහිරට බස්නාහිරට මුහුණ දීගෙන ආහාර ගනිමින්, ඒ වගේම තමයි ඒ අය ජලය පානය කරනකොට පවා දිසාවන් බලලා ජලය පානය කරන්න දරුවන් උගන්වපුවාම ඒ බ්‍රාහ්මණ ධර්ම තවමත් සාරිපුත්තයන් වහන්සේ ළඟ තියෙනවාද කියලා බලන්න මෙතුමියට හිතක් එන්නට. ඒ නිසා එතුමිය අහනවා, සාරිපුත්තයන් වහන්ස, ඔබ වහන්සේ දානීය වළඳන්නේ උඩ බලාගෙනද, බිම බලාගෙනද, දිසාවන් හතර බලාගෙනද, අනුදිසාවන් බලාගෙනද කියන ප්‍රශ්නේ එතුමිය අහන්නේ. එතකොට මේ සූචිමුකුයි මේ වගේ ප්‍රශ්නයක් ඇහුවාම පින්වත්නි සාරිපුත්තයන් වහන්සේත් නිකන් හිටියේ නැහැ. උන්වහන්සේට උත්තර දෙනවා. ඒ උත්තරය තමයි උන්වහන්සේ පෙන්නනවා, මම බිම බලාගෙන දානි වළඳන කෙනෙක් නෙවෙයි. එහෙම වළඳන්නේ නැහැ. ඒ මොකද එහෙම දානි වළඳන්නේ වත්තු විජ්ජා තිරච්චීන විජ්ජා, වාස්තු විද්‍යාව නැමැති තිරස්චීන විද්‍යාවෙන් යැපෙන අය. ශ්‍රමණියෙක් හෝ බ්‍රාහ්මණියෙක් හෝ වාස්තු විද්‍යාවෙන් ජීවන වෘතිය කරගෙන යනවනම් මිනිසුන්ට වාස්තු විද්‍යාත්මකව ක්‍රමශිල්ප උගන්නලා ඒ වගේ ධනෙ උපයලා මිනිසුන්ගේ ගෙවල් දොරවල් හදන හැටි වාස්තු විද්‍යාත්මකව හදන හැටි උගන්නලා යම්කිසි ශ්‍රමණයෙක් බ්‍රාහ්මණයෙක් යම්කිසි කෙනෙක් ජීවන වෘතිය කරගෙන යනවනම් ඒක ජීවිතේ පැවැත්මනම් ඒ කෙනා ආහාර ගන්න කෑම කන්නේ බිම බලාගෙන. ඒ නිසා මම ඒ වගේ තිරිසං විද්‍යාවන් තිරස්චීන විද්‍යාවන් පහත් විද්‍යාවන් තුලින් යැපෙන කෙනෙක් නෙවෙයි. ඒ නිසා මම බිම බලාගෙන දානේ වළඳන්නේ නැහැ. ඊට පස්සේ අහනවා, එහෙනම් ඔබ වහන්සේ උඩ බලාගෙන දානේ වළඳන්නේත් නැණි. ඒකට හේතුව මොකක්ද? උන්වහන්සේ පැහැදිලි කරනවා ඒකට හේතුව නක්කත් විජ්ජා තිරස්චීන විජ්ජා. එහෙම නැත්නම් තිරස්චාන විජ්ජා. නැකත නැමැති නැකත් බැලීම නැමැති තිරස්චීන විද්‍යාව පහත් විද්‍යාව මම පිළිගන්නේ නැහැ. ඒ නිසා මට අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ උඩ බලාගෙන දානි වළඳන්න. නැකත් තරු, ඊට පස්සේ චන්ද්‍රග්‍රහණ, සූර්යග්‍රහණ, ඒ වගේම නැකත පිළිබඳව සඳහන් වෙන තොරතුරු, දැන් මේ වගේ ಜಾති ජීවිතයට එකතු කරගෙන ඒවා තව කෙනෙකුටත් කියලා දෙමින්, ඒවා තුලින් තමන්ගේ වෘත්තිමය කටයුතු සිද්ධ කරමින්, තමන් ජීවිකාව නැකත් බැලීම සහ මිනිසුන්ට නැකත, ඊට පස්සේ නැකත් නොවන කාලය, 21 නැකතින් සිදුවෙන විවිධ අපල උපද්දරව, ඒ වගේම යහපත, මේවා පිළිබඳව යම්කිසි කෙනෙක් සඳහන් කරමින් ජීවන වෘත්තිය මේක කරගන්නවා නම් ඒ ජීවන වෘත්තිය තුලින් යැපෙන කෙනා කෑම කන්නේ උඩ බලාගෙන.
එහෙම නැත්නම් එයා අහසට ගරු කරනවා. එහෙම නැත්නම් අහස පිළිබඳව අහසේ තිබෙන තරු රටාව පිළිබඳව එයා හොයලා බලනවා. එතකොට එහෙම දානේ වළඳන කෙනෙක් නෙවෙයි මම කියලා කියනවා. එහෙමනම් ස්වාමීනි ඔබ වහන්සේ සඳහන් කළා ඔබ වහන්සේ මේ හතර දිසාවන් බලාගෙනත් දානේ වළඳන්නේ නැහැ කියලා. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි මම ඔය පණිවිඩ අරගෙන යන දූත චර්යාවේ යෙදෙන පණිවිඩ කරුවන් කරන සේවය මම කරන්නේ නැහැ. එවැනි තිරිසං විද්‍යාව මම කරන්නේ නැහැ. අපි ගත්තොත් එහෙම තව කෙනෙක්ගේ පණිවිඩයක් තව තැනකට ගිහිල්ලා කියපුවාම ඒක වෘත්තියක්. එහෙම නැත්නම් ඒක රැකියාවක් විදිහට සමාජී භාවිතාවක් වෙලා තියෙනවා මේ පණිවිඩ රැගෙන යාම. එතකොට මේ සාරිපුත්තන් වහන්සේ කියනවා නම් පණිවිඩ කියන තිරිසං විද්‍යාව ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුලත් ඒ වගේම තමයි භික්ෂුන් වහන්සේගේ විනය තුලත් බුදුහාමුදුරු ගන්නනවා තන තන පණිවිඩ කී කියන රස්සාවන් භික්ෂුන් වහන්සේට ගැලපෙන්නේ නැහැ. බ්‍රහ්මචාරින්ට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා සාරිපුත්තන් වහන්සේ කියනවා මම එහෙම කෙනෙක් නෙවෙයි පණිවිඩකාරයෙක් නෙවෙයි. ඒ නිසා මම අනුදිසාවන් බලන්නේ නැහැ. එහෙමනම් ඔබ වහන්සේ ඇයි සඳහන් කළේ අනුදිසාවන් බලාගෙනත් දානෙ වළඳන්නේ නැහැ කියලා? දැන් අනුදිසාවන් බලාගෙන දානෙ වළඳන්නේ නැහැ කියලා ඔබ වහන්සේ දැන් සඳහන් කළා. ඒකට හේතුව මොකද්ද? මම අංග ලක්ෂණ විද්‍යාව නැමැති අංග ලක්ෂණ බලලා විවිධ දේවල් ප්‍රකාශ කිරීම නැමැති අපි කියන්නේ දැන් ශාස්ත්‍ර කියනවායි කියලා. එවැනි තිරසං විද්‍යාවකින් තිරච්චින විද්‍යාවකින් මම යැපෙන්නේ නැහැ. ඒ නිසා මම අනුදිසාවන් බලන්නේ නැහැ කියලා කියන උන්වහන්සේ. පින්වත්නි දැන් බලන්න ඇයි උන්වහන්සේ බිම බලාගෙන දානවල දන්නේ නැත්තේ? උන්වහන්සේ බිම බලාගෙන දානවල දන්නේ නැත්තේ වාස්තු විද්‍යාව තිරසං විද්‍යාවක් විදිහට භාග්‍යතුන් වහන්සේගේ දේශනාව තුළ භික්ෂූන්ට බ්‍රහ්මචාරීන්ට ශ්‍රාවකයන්ට පෙන්වලා තියෙනවා. ඒ නිසා ඒක උන්වහන්සේ සිදු කරන්නේ නැති නිසා බිම බලන්නේ නැහැ දානෙ වළඳන. ඒ වගේම තමයි උඩ බලන්නේ නැහැ දානෙ වළඳනකොට. නැකත් විද්‍යාව නැමැති තිරිසං විද්‍යාව, නැකත් ශාස්ත්‍රය නැමැති තිරිසං ශාස්ත්‍රය ඒ බ්‍රහ්මචාරීන්ටත් ඒ වගේම බඹසරුන්ටත් ඒ වගේම ශ්‍රමණයන්ට මේ ශාසනේ ඒ වගේම ආර්ය ශ්‍රාවකයන්ටත් එහෙම දේවල් ගැලපෙන්නේ නැහැ. ඒ වගේම තමයි පණිවිඩගෙන යාම පිළිබඳවත් ඒ කාරණයමයි සඳහන් කරන්නේ. අනිත් එක තමයි අංග ලක්ෂණ විද්‍යාව. ශරීරයේ උස මිටි ප්‍රමාණයන් දකිමින් අත්ල බලමින් මූණ බලමින් ශරීරයේ අංග බලමින් ශාස්ත්‍ර කියමින් ජීවිකාව පවත්වගෙන යනවනම් එහෙම දේවල් පිළිබඳව සාරිපුත්තන් වහන්සේ සඳහන් කරනවා මම ඒවා පිළිගන්න කෙනෙක් ඒවාගෙන් ධනෙ උපයන කෙනෙක් නෙවෙයි. ඒ නිසා මං ඒවා දිහා බල බල දානෙ වළඳන්නේ නැහැ. පින්වත්නි මේක තමයි සූත්‍රය. ඒ වෙලාවේ මේ සූචිමුකි මේ හාමුදුරුවෝ ගැන එහෙම නැත්නම් අපේ සාරිපුත්ත මහා රහතන් වහන්සේ ගැන ඉතාම හොඳ පැහැදීමක් ඇති වෙලා සතුටක් ඇති වෙලා උන්වහන්සේ පිළිබඳව ඉතාමත් හොඳ ගෞරවයක් ඇති වෙලා මුළු පළාතෙම හැම තැනම මේ වේළුවනාරාමයේ අවට මුළු ප්‍රදේශවලම කී කියනවා සාදු සාදු සාරිපුත්තයන් වහන්සේ. උන්වහන්සේ සතර දිසාවන් බලන්නේ නැ දානි වළඳනකොට. උන්වහන්සේ අනුදිසාවන් බලන්නේ නැ දානි වළඳනකොට. උන්වහන්සේ උඩ බලන්නේ නැ බිම බලන්නේ නැ පාත්‍රයේ දිහා බලාගෙන උන්වහන්සේ බොහෝම සංසුන්ව දානි වළඳනවා. එයට දානි පූජා කරන්න උන්වහන්සේට දානි පූජා කරන්න කියලා හැම තැනම ප්‍රකාශ කරමින් මේ සූචිමු කියන ප්‍රශංසා කරනවා. ඒක තමයි පින්වතුනි මේ සූත්‍රයේ නිමාව. දැන් මේ සූත්‍රයේ තිබෙන දේවල් අපේ ජීවිතයට අපි බෞද්ධ ශ්‍රාවකයන් විදිහට ආර්ය මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයන් විදිහට භාග්‍යතුන් වහන්සේ පෙන්නපු සරුදේ සරු විදිහට දකිමින් නිසරුදේ බැහැර කරමින් යන පිරිසක් විදිහට දැන් අපි බලන්න ඕන මේ සූත්‍රයේ අන්තර්ගත වෙන කාරණාවන් කොච්චර දුරට අපිද ගලපෙනවද, අපිට වටිනවද, එහෙම නැත්නම් අපේ ජීවිත තුළ මේවා තියෙනවද? පින්වත්නි දැන් සාරිපුත්තයන් වහන්සේ කියන්නේ බිම බලාගෙන දානෙ වළඳන්නේ නැහැ. වාස්තු විද්‍යාව කියන්නේ තිරසං විද්‍යාවක්. ඒක ආර්ය ශ්‍රාවකයන්ට බ්‍රහ්මචාරීන්ට ඒක ගැළපෙන්නේ නැහැ. ඒක අවශ්‍ය නැහැ කියලා. පින්වත්නි
දැන් අපි ගෙයක් හදන්න ගියාට පස්සේ ඊට පස්සේ නිවසක් හදන්න ගියාට පස්සේ අපි මොකද්ද පින්වතුනි කරන්නේ? අපි කරන්නේ මේ නිවස හදාගන්න අවශ්‍ය වෙන වටපිටාව සකස් කරනවට වැඩිය එහෙම නැත්නම් මේ නිවස හදන්න අවශ්‍ය වෙන දේවල් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනවටත් වැඩිය ගෙදරවට ඉන්නේ කවුද කියලා හොයනවටත් වැඩිය එහෙම නැත්නම් මේ නිවස පිහිටි නිවස හදන්න අපේක්ෂා කරන තැන පතිරූප දේශ වාසයක්ද කියලා හොයනවට වැඩිය අපි ඉස්සරෝම අවධානය යොමු කරන්නේ මේ ඉඩම වාස්තු විද්‍යාත්මකව ඉතාමත් හොඳයිද, මේ ඉඩමේ උතුරට මුහුණ දාන්න පුළුවන්ද, දකුණට මුහුණ දාන්න පුළුවන්ද, බස්නාහිර පැත්තේ මොනවද තියෙන්නේ, නැගිනහිර පැත්තේ මොනවද තියෙන්නේ, ලිඳක් තියෙන පැත්ත මොකද්ද, දැන් මේ වගේ ගොඩාක් ජාති අපි හොයනවා. හොයලා ඒ නිවස ඉදිකරාට පස්සේ අගහිගකම් වෙනකොට ඊට පස්සේ විවිධ කරදර බාධක එනකොට මේ ඔක්කොම බලලා බ්‍රහ්ම පාද ප්‍රේත පාද ඔක්කොම බලලා තමන්ට කරදර විපත් එනකොට මිනිස්සු එකතු වෙලා මොකද කරන්නේ? ආපහු යනවා මේ වාස්තු විද්‍යාඥයෝ ළඟට. එහෙමයි ළඟට යනවා. වාස්තු විද්‍යාඥයෝ ළඟට ගිහිල්ලා එයාට කියනවා මෙහෙමයි, නිවස හැදුවට පස්සේ විවිධ ප්‍රශ්න විවිධ ජාති කරදර බාධක එනවා. ඉතින් මේවා සඳහන් කරාට පස්සේ කරදරයි බාධකයි විවිධ දේවල් සිද්ධ වෙනවා. ඉතින් මේවා ප්‍රකාශ කරාට පස්සේ එයා මොකද කියන්නේ? එහෙනම් ඔයාලගේ දොර තියෙන පැත්ත මාරු කරන්න ඕන. ඔයාලගේ ජනේලයක් අඩු කරන්න ඕන. එහෙම නැත්නම් ඔයාලගේ වහලේ උළු ප්‍රමාණයෙන් මෙච්චර ප්‍රමාණයක් වැඩි මෙච්චරක් අඩු කරන්න ඕන. මුදුන්ලිය මාරු කරන්න ඕන. මුදුන්ලිය තියෙන තැන එහාට මෙහාට කරන්න ඕන. පින්වත්නි, මිනිස්සෙක්ගේ ගෙදර ප්‍රශ්න ඇති වෙන්නේ දොර තියෙන පැත්තෙන් නෙවෙයි. දොරවල් තියෙන පැත්තෙන් ප්‍රශ්න ඇති වෙන්නේ නැහෙනි. ඊට පස්සේ ජනේලයේ තියෙන විදිහටත් මිනිසුන්ට ප්‍රශ්න තියෙන්නේ නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕනේ බුද්ධිමත්ව. මුදුන්ලියත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. දැන් මුදුන්ලියක් ගෙදරක නැති උඩින් කොන්ක්‍රීට් දාපු ගෙදරක මොකක්ද ගලවන්නේ? කොන්ක්‍රීට් එක ගලවලා අයින් කරන්නද? ඒ වයින් කරන්න බෑනේ. මුදුන්ලිය මාරු කරා කියලා ප්‍රශ්න විසඳනවා නම් ගෙදරක මුදුන්ලියක් නැති ගෙදරක මොකද්ද කරන්නේ? දොරක් දාපු ගෙදරක ප්‍රශ්නයක් ඇති වෙනවා නම් පින්වත්නි, අතීතයේ මිනිස්සු හදපු ගෙවල් වල මොකද්ද වෙන්නේ? පුංචි ලී කෑල්ලක් දොරට හේතු කරගෙන නිදාගත්ත මිනිස්සු සතුටින් හිටියේ නැද්ද? හිටියා. එතකොට මේ වගේ මහා මිත්‍යාවන් සමාජගත කරලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තිබෙන සාරය හරය උන්වහන්සේගේ තිබෙන ඉතාම වැදගත් කොට්ටාස අපිට අමතක කරවලා තියෙනවා. අපි අමතක කරගෙනත් යනවා. පිංගතුනි, භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා වාස්තු විද්‍යාව හින්දා නෙවෙයි නිවසක් පිරිහෙන්නේ. ඒකට හේතු තියෙනවා. හේතු තමයි පිංගතුනි, යම් කිසි නිවසක නට්ටන්න ගවේසanti. නැති වෙච්ච දේවල් හොයන්නේ නැත්තං ඒ නිවස පිරිහෙනවා කිව්වා. මොනවද නැති වෙච්ච දේවල් හොයන්නේ නැහැ කියන්නේ? දැන් පින්වත්නි, අපි දන්නවා යම් කිසි කෙනෙක් තමන්ගේ ධනය මිලමුදල් ඒ උපේපු දේවල් වියදම් කරමින්ම ඉන්නවා. ඊට පස්සේ වියදම් කරමින් ඉන්න අතරතුරේදී ඒ වියදම් කරන ප්‍රමාණයට සාපේක්ෂව ඉපැයීමක් එන්නේ නැහැ. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම, වැවකට ජලයේ එන ජලමාර්ග වහලා දාලා ජලයේ පිට වෙන ජලමාර්ග ඇරලා දානවා. එතකොට ඒ වැවේ තියෙන ඒ ජලාශයේ තිබෙන ජලය ශූන්‍ය වෙන්නේ නැද්ද? හීන වෙන්නේ නැද්ද? නැති වෙන්නේ නැද්ද? අඩු වෙන්නේ නැද්ද? වෙනවා. ජලමාර්ග ඇරලා තමයි ජලය බැහැර කරන තැන්, එහෙම නැත්නම් ජලය පිට වෙන තැන් අරින්න වෙන්නේ. එහෙම නැතුව මේ වැවට එන ජලමාර්ග වහලා පිට වෙන ඒවා ඇරලා දැම්මුත් එහෙම පින්වත්නි ජලය නැති වෙලා යනවා. ඒ වගේ තමයි නිවසක උපේන ධනය වැයවන දේවල් ධන ධාන්‍ය වෙන්න පුළුවන්, කෑම බීම ආහාර වෙන්න පුළුවන්, මිලමුදල් වෙන්න පුළුවන්, තව තව අපේ නිවසේ පාවිච්චියට ගන්න තවත් උපාංග වෙන්න පුළුවන්. මේවා විනාශ වෙලා නැති වෙලා ක්ෂය වෙලා යනකොට අඩු වෙලා යනකොට අපිට පිංගතුනි බැරි නම් අපිට හැකියාවක් නොලැබුණොත් එහෙම ඒවා ප්‍රතිසංස්කරණය කරන්නට, ඒවා එකතු කරලා තියන්න, ඒවා නැවත උපයන්න අමුතුවෙන් ඒ ගෙදර පිරිහෙන්න දෙයක් නැහැ. ඒවා පිරිහෙනවා. ඒ නිසා ඒකට බලපාන්නේ නැහැ උළුහව්.
ඒකට බලපාන්නේ නැහැ දුරජනෙල්. ඒකට පින්වත්නි බලපාන්නේ නැහැ මුදුන්බිය. ඒවා සාමාන්‍ය කාරණාවන් පමණක් වෙනවනේ. අනිත් එක තමයි නට්ටං න ගවේසන්ති. නැති වෙච්ච දේවල්, කැඩිච්ච බිඳිච්ච දේවල්, එහෙම නැත්තං ඒ තමන්ට වැය වෙලා ගියපු දේවල් නැවත උපයන්නේ නැහැ වගේම තමයි චින්නන්න පටිසංකරොන්ති. චින්න කියලා කියන්නේ පින්වතුනි කැඩිච්ච බිඳිච්ච જાති. ඒවා පිලිසකර කරන්නේ නැත්නම් ප්‍රතිසංස්කරණය කරන්නේ නැත්නම් භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා නිවසක් පිරියනවා. ඇත්තනේ. ජනෙල් දොරවල් ඒවා ප්‍රතිසංස්කරණය කිරීම නැවත සිද්ධ කරන්න වෙනවා. දැන් කැඩිච්ච බිඳිච්ච ජනෙල් තියෙන ගෙදරක ආරක්ෂාව මදීනි. ඒවා ආපහු වතාවක් අපිට සිද්ධ වෙනවා ප්‍රතිසංස්කරණය කරගන්න. ඒ වගේම තමයි කැඩිච්ච බිඳිච්ච දොරක්, එහෙම නැත්නම් අගුල කැඩිලා නම් ඒකේ, ඒකට හොර හතුරෙකුට අතුල් වෙන්න පුළුවන් නම්, ඒව ප්‍රතිසංස්කරණය කරන්නේ නැත්නම් ඒ ගෙදර ධනෙ පිරිහෙනවනේ. ජීවත් වෙන්න වෙන්නේ සැකෙන්නේ. ගෙදර දොරක් ජනලයක් වහලා යන්න වෙන්නේ නැහැ නේ එළියට. ඒ නිසා අවශ්‍ය වෙන ඒවා ප්‍රතිසංස්කරණය කරන්න ඕන. ඒකේ බලපෑම පින්වත්නි ඔලුහවු නිසා වෙන එකක්වත්, මුදුන්ලීය නිසා වෙන එකක්වත් නෙවෙයි කියලා අපිට තේරුම් යන්න ඕන. ඒ තේරුම් ගත්ත දවසට තමයි අපිට මේ වගේ වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟ කාරණය පරිමිත ආහාර පාන භෝජන පරිහරණය කරන්නේ නැති දන පිරිහෙනවා කිව්වා. ඒ කියන්නේ මේ භාගතුන් වහන්සේ ඛණ්ඩ එම නැත්තං ආහාර ගන්නට බඩ පිරෙන්න ආහාර අරගෙන සන්තෝෂ වෙන්න එපා කියන එක නෙවෙයි මේක කියන්නේ. ප්‍රමාණයට අවශ්‍ය වෙච්ච, යෝග්‍ය වෙච්ච ආහාර පාන භාවිතා කරන්න කියන එක භාග්‍යතුන් වහන්සේ මේ පෙන්නන්නේ. ඇයි ඒ? පින්වත්නි නිවසක ඉන්නේ හතර දෙනයි නම් ඒ හතර දෙනෙක් ඉන්න නිවසක අට දෙනෙකුට හාල්පේ තියෙනවා නම් එක වේලකට පින්වත්නි ඒ ගෙදර කොච්චර විනාශයක් සිද්ධ වෙනවද? ඒව එළියට දාන්න සිද්ධ වෙන්නේ, විසිකන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි තේ එකක් හදනකට වුණත් ඒ ඉන්න පස් දෙනෙක් හිටියොත් එහෙම පස් දෙනාට සෑහෙන්න තේ හදන්නේ නැතුව දහ දෙනෙකුට සෑහෙන්න තේ හැදුවොත් එහෙම විනාශයක් සිද්ධ වෙන්නේ. ආහාර අපතේ යනවා. විසිකන්න සිද්ධ වෙනවා. ඒ වගේ තමයි ගෙදරට පරිභෝජනය කරන ආහාර ඉන්න ප්‍රමාණයට හැම දිනාගේම කුස පිරෙන්ට ආහාර ගන්න ඕනේ. හැබැයි විනාශ කරන්න නෙවෙයි. විසිකන්න නෙවෙයි. එහෙම නැත්තම් කුණු කූඩේට දාන්න නෙවෙයි. ප්‍රමාණයට ආහාර පරිභෝජනය බුදුහාමුදුරගේ කරනවා. ඒක හරි වටිනවා. ඒ වගේම තමයි අනිත් එක භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා සිල්ගුණ සහිත වෙච්ච ප්‍රධානියකු නිවසේ මූලස්ථානයේ ප්‍රධානියා විදිහටපත් කරන්න කියලා කියනවා. සීලයෙන් එවැගේම ගුණයෙන් යුක්ත වෙච්ච තමන් පිළිබඳව ඉතාමත්ම හොඳ ආත්ම විශ්වාසයක් තියෙන කෙනෙක් ආයතනයක නිවසක ගෙදරක ප්‍රධානියා උනේ නැත්තම් ඒ ආයතන බලාගෙන ඉදි පිරිහෙනවා. ඒක සාමාන්‍ය දෙයක් වින්වත්. දැන් අපි දකිනවා අපේ රටේ තිබුණු සමහර ආයතන ඉතාමත්ම ඉහලින් දියුණු වෙච්ච තැන් ඒ වගේ හිටපු ඒවා පාලනය කරනු ගියපු සමහර ප්‍රධානීන් විවිධ දුෂ්චරිතවලට හුරු වෙලා, සමහරු කැසිනෝ වලට හුරු වෙලා, සමහරු මත් කුඩු වලට හුරු වෙලා, සමහරු වෙනත් දුරාචාරවලට, දුෂ්චරිතවලට හුරු වෙලා, විවිධ ජාතිවලට තමන්ගේ ධනේ වැය කරලා ඒ ආයතන පඩිගෙවා ගන්නට බැරි සේවකයන්ට මට්ටමට ඇටලා තියෙනවා. සේවකයන්ට පඩිගෙවන්නටවත් බැරුව වහන්න වෙච්ච ආයතන තියෙනවා. ආයතන පවත්වාගෙන යන්න පුළුවන් බෑ. එතකොට ඒ ආයතනික ප්‍රධානියා ආයතනයේ නිර්මාතෘ එහෙම නැත්තම් අපි ගත්තොත් එහෙම පාලනය කරන කෙනා නිවසකත් ගැහැණිය හෝ පිරිමිය ඒ අයගේ තිබෙන සිල්ගුණ දහම් නැති අය නම් ඒ ආයතන පවත්වාගෙන යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නිවසක් වුණත් පිරිහෙනවනේ. නිවසක ප්‍රධානියා රුපියල් 1000ක් උපයලා 800ක මත්ද්‍රව්‍ය පානය කරනවා නම් ඒ නිවස දියුණුවක් දකින්නේ නැහැ. ඒකට හේතු වෙන්නේ උළුහවු තියල් තිරපැත්ත නෙවෙයි. ඒකට හේතු වෙන්නේ නිවසේ ප්‍රධාන දොරටුව තියෙන පැත්ත නෙවෙයි.
එහෙම නැත්නම් නිවසේ තිබෙන ජනෙල් දොරවල් වල බලපෑමකුත් නෙවෙයි. භූමියේ පිහිටීම නෙවෙයි. ඔබේ නිවසේ ළිඳ තියෙන පැත්තේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක. ඊට පස්සේ ඔබේ නිවසේ වැසිකිලි කැසිකිලි හදලා තියෙන පැත්තේ ප්‍රශ්නයකුත් නෙවෙයි ඒක. ඒ ප්‍රශ්නය තිබෙන්නේ ඔබ ළඟ, ජීවත් වෙන මිනිස්සු ළඟ. පින්වත්නි, යම් කිසි කෙනෙක් සිල් ගුණ දහම් සහිතව නැතිවෙච්ච දේවල් හොයමින්, කැඩිච්ච බිඳිච්ච දේවල් පිළිසකර කරමින්, ඒ වගේම පරිමිත විදිහට පරිභෝජනය සිද්ධ කරමින්, ආහාර පාන ධනය මේව ප්‍රමාණ කරමින් සිද්ධ කරමින් ජීවත් වෙනවා නම්, ඒකට පින්වතුනි, ඒ නිවස වාස්තු විද්‍යාත්මකව හදපු නිවසක්ද නැද්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. පැලක උනත් ජීවත් වෙන්න පුළුවන්. ඊටත් වැඩිය ගහක් යට ජීවත් වෙන්නත් මේ ගුණ ධර්ම ඕනා. ගහක් යට ජීවත් වෙනකොට වාස්තු විද්‍යාව බලන්නේ නැහැනි. අවශ්‍ය නැහැනි. ගහක් යට ජීවත් වෙන්න උනත් පුළුවන්. මෙන්න මේ කාරණාවන් හතර තුල අපි ඉන්නවා. පිරිහෙන්නේ නැහැ. දිනු වෙන්න පුළුවන්. ඉදිරියට යන්න පුළුවන්. හැබැයි මහා මන්දිරයක ජීවත් වුණත් අර පරාභව සූත්‍රයේ උගන්වන පිරිහෙන කරුණු ටික අපි ළඟ තියෙනවනම්, ඉස්ති දූර්තන, සුරා දූර්තන, ඒ වගේම තමයි විවිධ සූදු කෙලියට ලොල් වෙච්ච කෙනෙක් නම්, ඒ ගෙදර කොච්චර දසමෙට වාස්තු විද්‍යාව බලලා හැදුවත් අන්තිම බිඳුව දක්වා පිරිහෙනවා. එන්න මිනිසු පිරිහෙලා යනවා. මහාධන සිටුතුමාගේ කතාව අපි දන්නවනේ. මහාධන සිටුතුමා කෝටි ගණනින් ධනෙ තිබ්බ කෙනා. එතකොට මේ සිටුමාලිගාවේ තාමත් හොඳට ජීවිතේ ගත කරන්න පුළුවන් වෙච්ච කෙනෙක් පිරිහුනේ වාස්තු විද්‍යාව හින්දාද? නෑ. සුරාවට ලොල් වෙච්ච හින්දා. ඒක භාග්‍යතුන් වහන්සේගේ කතාවක්. උන්වහන්සේගෙන් දේශනා වෙච්ච කතාවක්. ඒ නිසා වාස්තු විද්‍යා වැනි විද්‍යාවන් කෙරෙහි ඒවටම අපේ ජීවිතේ යොමු කරලා අපිට හිතන වෙලාවට, අපිට කියන වෙලාවට උළුහව මාරු කරන්නයි, ගෙවල් වල දොරවල් තියෙන පැත්ත මාරු කරන්නයි, ඒ වගේම තමයි මුදුන් ලීය ගලවන්නයි අපි උත්සාහ කර කර හිටියොත් එහෙම දුෂ්චරිතවල යෙදෙමින් පින්වතුනි කවදාවත් දිනුවක් දකින්න බෑ. ඒකනේ කියන්නේ සාරිපුත්තයන් වහන්සේ ඒවත් තිරිස්සං විද්‍යාව මෙලෝ වැඩක් නැති, කිසිම කෙනෙකුට ප්‍රයෝජනයක් නැති, ඒ වගේම තමයි ඒ තුලින් බෞද්ධ විදිහට ආර්ය මාර්ගයට ගමන් කරන්න බැරි දේවල්. ඒවා කිසිම දෙයක් තේරුමක් නැති જાති. ඒවකින් යහපතක් සැලසෙන්නේ නැහැ නිවන් දකින්. ඊට පස්සේ දෙවෙනි එක තමයි පිංගතුනි නැකත් විද්‍යාව. නැකත් විද්‍යාව. දැන් මේකත් මේ සමාජය තුළ දකින්න ලැබෙන දෙයක් පිංගත්. අපි ධර්මදේශනව ආරම්භෙදිම සඳහන් කළා කාරණාවක්, ගාතාවක් සඳහන් කළා මේ නැකත පිළිබඳව සඳහන් කරද්දී, සුනක්කත්තං සුමංගලං සුප්පබහතං සූට්ඨිතං සුඛනෝ සුමුහුත්තෝච සුයිට්ඨං බ්‍රහ්මචාරිසු කියලා. දැන් මේ ගාතාව හම්බ වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ සුප්පබහතං කියන සූත්‍රයේ තුල, නැත්තම් සුමංගල කියන සූත්‍රයේ තුල. පින්වත්නි, මේ ගාතාව තුල උගන්වනවා යම්කිසි කෙනෙක් උදෑසන කාලයේ හෝ දහවල් කාලයේ යම්කිසි විදිහකින් සද්ධාව ඇති කරගෙන බ්‍රහ්මචාරීන් වහන්සේලාට දන්පැන් පූජා කරනවා නම්, අන්න ඒ වෙලාව කියලා කියනවා නියම සුබ මුහූර්තය, නියම වෙලාව. ඒ වගේ මේ සූත්‍රය තුල කියනවා යම්කිසි කෙනෙක් උදෑසන කාලේ යහපත් කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වලින් යුක්ත වෙලා ඉන්නවා නම් ඒ වෙලාව කියනවා සුබ මුහූර්තයේ හොඳම නැකත කියලා. යම්කිසි කෙනෙක් දහවල් කාලේ යහපත් කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වලින් යුක්ත නම් ඒක සුබ මොහොත කියලා කියනවා. යම්කිසි කෙනෙක් සන්ධ්‍යා කාලයේදී යහපත් කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වලින් යුක්ත නම් ඒක සුබ මොහොත කියලා කියන්නේ. එතකොට පින්වත්නි, දැන් අපිට පින්වතුනි මේ කාරණය මෙහෙම කිව්වට අපි හිත යටින් හිතන එකක් තමයි දැන් මේ බණහන වෙලාවෙත් ඔය කිව්වට නැකත් බලන්නේ නැතුව ගෙවල් හැදපුවාම තමයි අර කට්ටියගේ ගෙදරට අර විදියට උනේ. නැකත් බලන්නේ නැතුව විවාහ වෙච්ච හින්දා තමයි අර අයගේ පවුල කැඩුනේ. මේවා මේ හිත ඇතුලෙන් මේ බණහන වෙලාවේ දැන් හිතන ඒවා.
ඔය කිව්වට නැකත් බලන්න නැතුව වැඩ කරන්න ගියොත් එහෙම හරි ප්‍රශ්න සිද්ධ වෙනවා. නැකත බලලම කරන්න ඕන රාහු කාලයට අහුවෙන්නේ නැති වෙන්නේ. ඒ වගේ මම දන්නවා චෛතසික දැන් ගොඩ නැගෙනවා හිතවල. මිනිස්සු එහෙම හිතනවා දැන් බනහන වෙලාවේ ඔය කිව්වට ඉතින් ඔවා 100%ක් ඇත්ත නෙවෙයි කියලා භාග්‍යතුන් වහන්සේ කියපුවා. අපි නැකත් බලලා තමයි හැමදේම කරන්න ඕනේ කියලා දැඩි විශ්වාසයක ඉන්න. පින්වත්නි, දවසක් භාග්‍යතුන් වහන්සේ ළඟට ආපු එක හාමුදුරු කෙනෙක් අහනවා, භාග්‍යතුන් වහන්සේ වහන්සේ රාහු කාලය සහ නැකත් තාමත් යහපත් කාල පරාසයන් ගැන මොකද හිතන්නේ? ඔබ වහන්සේව විශ්වාස කරනවාද? ඔබ වහන්සේ ඒ නැකත් ශාස්ත්‍රයන් පිළිබඳව ඒව ගැන මොකද හිතන්නේ? ඉතින් උදෑසන කාලෙත් ඇහුවා, බුදුහාමුදුරු එකට උත්තර දුන්නේ නැහැ. දහවල් කාලෙත් ඇවිල්ලා අහනවා, මොකද හිතන්නේ භාග්‍යතුන් වහන්සේ මේ රාහු කාලය, ඒ වගේම යහපත් සුබ නැකත් තියෙන වෙලාවන් හෝරාවන් පිළිබඳව ඔබ වහන්සේට මොකද්ද හිතෙන්නේ? ඔබ වහන්සේව විශ්වාස කරනවද නැද්ද? ඉතින් මේ හාමුදුරු හවසත් මේ කහනවා. ඉතින් මේ හාමුදුරු දැඩිව මේ රාහු කාලේ, නැකත් කාලේ, ඊට පස්සේ හොඳම නැකත විදිහට තමයි උන්වහන්සේ එළියට බහින්නේ. ඉතින් මෙහෙම විශ්වාස කරන හාමුදුරු කෙනෙක්. ඉතින් මේ හාමුදුරු හවස් භාගෙ මේක ඇහුවට පස්සේ භාග්‍යතුන් වහන්සේ හාමුදුරන්ට ඈත තියෙන තරුවක් පෙන්නලා ඒ හාමුදුරුවන්ගෙන් අහනවා, ඔබ හිතනවාද අර ඈත තිබෙන තරුව එහෙම නැත්තම් ඒ ග්‍රහවස්තුවක් කියලා හිතමුකෝ, ඒක එතන තියෙනවා කියලා. යහමුරු කියනවා තියෙන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ කියනවා ඒ තරුව, ඒ ග්‍රහවස්තුව දැන් එතන නැහැ. ඒක දැන් වර්ෂ ගණනාවකට කලින් විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. ඔය ඔතන තියෙන්නේ ඒ ග්‍රහවස්තුවේ ආලෝකයේ විතරයි. ඒ ආලෝකයේ විතරයි ඔය පවතින්නේ. ඒක විනාශ වෙලා ගිහිල්ලා ගොඩක් කල් වෙනසිලා ගිහිල්ලා. ඒ නිසා උන්වහන්සේ පෙන්නනවා නැකතකට බෑ මහන්න මිනිස්සෙක් වෙනස් කරන්න. නැකතකට හැකියාවක් ලැබෙන්නේ නැහැ පුපුරලා ගිහපු ග්‍රහලෝකයකට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මිනිස්සෙක්ගේ ජීවිතය තීරණය කරන්න. ඒ වෙලාවට රාහු කාලයේද ඊට පස්සේ සුබ මොහොතද කියලා මිනිස්සෙක්ගේ ජීවිත විනිශ්චය කරන්න මේ ග්‍රහවස්තුන්ට බෑ කියලා මේ භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේට මේක පහදලා දෙනවා. හැබැයි පින්වත්නි, අපි මේ දියුණු යුගය තුලත් මේ තාමත්ම ලෝකය විද්‍යාවෙන් දියුණු වෙලා තියෙනවා. ඒ වගේම තමයි වෙනදට වැඩිය ධර්මයේ තුලින් මිනිස්සු මේ කාරණා හොයාගෙන දැනගෙන තිබෙනවා. හැබැයි පින්වත්නි, තවමත් අපි එළියට බහින්ට ඉස්සෙල්ලා කැලෙන්ඩරේ දිහා බලලා, ලිත දිහා බලලා අපේ ගමන තීරණය කරනවා. ඉතින් අපිට පින්වත්නි දැන් බලන්න, අපි විභාගයට යන්න තිබ්බට පස්සේ 9ට විභාගේ පටන් ගන්නවා. එදා දවසේ රාහු කාලයේ තිබෙන්නේ 8:45ට නම්, 8:45 වෙනකම්ම රාහු කාලේ නම්, 9 වෙනකම්ම රාහු කාලේ නම් අපි ගෙදරට වෙලා ඉන්න ඕනද? 9 වෙනකම් රාහු කාලයේ හින්දා 9ට විභාගේ පටන් ගන්නකොට රැකියාවට යන්න තියෙනකොට 9ට රාහු කාලය ඉවරනකම් අපි ඉන්න ඕනද ගෙදරට වෙලා? පින්වත්නි, මේ වගේ මිත්‍යාවන් තුල, මේ වගේ පහත් දේවල් තුල මිනිස්සු හිර කරලා, මිනිස්සු බය කරලා, මිනිස්සුන්ගේ ඔළුව විකාර කරලා උදේම විවිධ විදිහට ඇවිල්ලා මාධ්‍යවලට කියනවා අද මේ ගමන යන්න එපා, අද මේ විදිහට තමයි මෙයාගේ ග්‍රහයට බලපාන්නේ, මෙයාගේ නැකතට, මෙයාගේ ජන්මයට බලපාන්නේ මේ විදිහට. මේවා කියලා කියලා මිනිස්සුන්ගේ ඔළු විකාර කරලයි මිනිස්සුන්ට ඇත්ත හිතන්ට තියෙන දේවල් නැති කරනවා මේ රටේ පිරිසක් එකතු වෙලා. ඒ මිනිස්සු දෙයම කරන්නේ ඒදේ. අපි කියනවා ඒ දවසම විනාශ කරනවා කියලා මිනිසුන්ගේ. ඇයි ඒ? උදේ පාන්දර ඉර පායන්ට ඉස්සෙල්ලා එන්නේ මාධ්‍යයට. ඉර පායන්ටත් ඉස්සෙල්ලා සුබ දේවල් අසුබ දේවල් තීරණය කරන්නේ අපි නෙවෙයි. අපේ ජීවිතේ බාරගෙන වෙනම ජීවිතයක් ගත කරන කණ්ඩායම. ඒ කට්ටිය මිනිසුන්ගේ ජීවිත අවුල් කරනවා. පින්වතුනි, ඒව නෙවෙයි සත්‍ය කියන්නේ. ඊට පස්සේ අනිත් එක තමයි මේ පණිවිඩගෙන යාම. පණිවිඩගෙන යාම. පණිවිඩගෙන යාම කියන එකත් පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේට තහනම් කරපු එකක්. අතන මෙතන පණිවිඩ කී කියන්න එපා කියන එක. ඒකයි සාරිපුත්තයන් වහන්සේ සූචිමුඛීට පෙන්වන්නේ. සූචිමුඛී මං ඒ වගේ දේවලුත් කරන කෙනෙක් නෙවෙයි. පණිවිඩ රැගෙන යාම තුළ එවැනි පුද්ගලයන් පිළිබඳව පින්වතුනි විවිධ චෝදනා ඇති වෙන්න පුළුවන්.
ඒ වගේම පණිවිඩ ගෙන යන කෙනා සමහර විට වැරදිකරුවා වෙන්න පුළුවන්. පණිවිඩ අරන් යන අයගේ ජීවිත නැති වෙන්න පුළුවන්. විනාශ වෙන්න පුළුවන්, ගැටලු ඇති වෙන්න පුළුවන්. එම නිසා පෙන්නනවා සාරිපුත්තයන් වහන්ස මම එහෙම කෙනෙක් නෙවෙයි කියලා. අනිත් එක තමයි පින්වත්නි හතරවෙනි කාරණේ අවසාන කාරණේ අංග ලක්ෂණ විද්‍යාව. පින්වත්නි අංග ලක්ෂණ විද්‍යාව පිළිබඳව අපි බෞද්ධ ඉතිහාසය තුලින් තේරු ගන්න වෙලාව තමයි බෝසතාණන් වහන්සේට නම් තැබීමේ මංගල්‍යය. ඒ වෙලාවෙත් උන්වහන්සේගේ අංග ලක්ෂණ විද්‍යාව බැලුවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ අනාගතේ අනිවාර්යයෙන්ම බුදු වෙනවා කියලා කිව්වෙත් අංග ලක්ෂණ විද්‍යාවට අනුව තමයි. හැබැයි පින්වත්නි භාග්‍යතුන් වහන්සේ පෙන්නලා නැහැ මිනිසුන්ගේ අංග ලක්ෂණ වලට අනුවම මිනිසුන්ගේ තිබෙන ශරීරයේ උස මහත කොට ඒ ස්වභාවයන් වලට අනුවම කෙස් වැවිලා තියෙන විදිහට අනුවම නියපොතු වැවෙන විදිහට අනුවම අතේ රේඛාවන් තියෙන විදිහට අනුවම මිනිසුන්ගේ ජීවිතය තීරණය වෙනවයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා නැහැ. දැන් එහෙම අපි හිතනවා නම් අංග ලක්ෂණ විද්‍යාවට අනුව පින්වතුනි ශාස්ත්‍ර අහන්න බෑනේ අත් නැති මිනිසුන්ට. අත් නැති මිනිහා මොකද්ද දෙන්නේ ශාස්ත්‍රයක් කියන්නේ? කකුල් දෙක නැති මිනිස්සු මොකද්ද කරන්නේ? එහෙමනම් කකුල් දෙක බලලා කියනවනේ. එහෙම මිනිස්සු ඉන්නවා. අත් දෙකම නැති මිනිස්සු ඉන්නවා. දැක්ක පින්වතුනි එක මිනිස්සෙක් අත් දෙකම නැහැ. ඔව් මේ ලෝකෙ බිලියන පතියෙක් බවට පත් වෙලා ඉන්නවා. ඔව් විවිධ දේවල් කරලා ඉගෙනගෙන විවිධ වෘත්තීන් සිද්ධ කරලා ඉතාමත් හොඳට විවාහයක් ගත කරනවා, විවාහ ජීවිතයක් ගත කරනවා. ඔව් බිලියන පතියෙක් කියලා. ලංකාවේ මිනිස්සෙක් හිටියනම් කියයි මහා පෞකාරික කියලා. ඇයි අපේ මිනිස්සු බලන්නේ අද්දක නැති එකනේ? අංග ලක්ෂණ විද්‍යාව. පින්වත්නි අංග ලක්ෂණ විද්‍යාවෙන්වත් විශේෂයෙන්ම අපේ තිබෙන හැඩහුරුකම් වලින්වත් අපි උසද කොටද මහතද මිටිද කියන එකෙන්වත් අපේ තිබෙන ඇහි පිහිටීමවත් කන්වල පිහිටීමවත් කෙස් පීරලා තියෙන පැත්තෙන්වත් කිසියම් වෙලාවකදී අපිව යහපත් අයහපත් කියලා තීරණය කරන්න බෑ. පින්වත්නි පච්ච ගහලා ඉන්න ඒ වගේම ශරීරයේ විකෘති ස්වභාවයන් තියෙන ඒ ශරීර ලක්ෂණ තියෙන මිනිස්සු ඇතුළේ ඉන්න පුළුවන් ඉතාම ගුණවත් මිනිස්සු, ඉතාම යහපත් මිනිස්සු, ඒ වගේම හොඳ හිත තියෙන මිනිස්සු ඉන්න පුළුවන්. සුදුරදී අඳින හොඳට කොණ්ඩ පීරපු පිරිසුදුව ඉන්න මිනිස්සු අතරේ භයානක සත්තු ඉන්න පුළුවන්. ඒ මිනිසුන්ගේ හිත්වල බ්ලේඩ් තල බෝතල් කටු කටුකම්බි දෙන්න පුළුවන්. ඒ නිසා ඔබ විශ්වාස කරන්න එපා. කිසිම වෙලාවකදී ශාස්ත්‍ර කරුවන්ගේ බහටවත් තව මිනිස්සෙක්ගේ ජීවිතය තුළ ඒ මිනිස්යාගේ බාහිර අංග ලක්ෂණ අනුවත් ඒ පුද්ගලයා මෙවැනි කෙනෙක් කියලා. එනිසා පින්වතුනි මේ ලෝකයේ ඒ යථාර්ථයන් හතර වාස්තු විද්‍යාව, නැකත් විද්‍යාව, පණිවිඩ ගෙන යාම, ඒ වගේම තමයි මෙතනදී පෙන්වන අංග ලක්ෂණ විද්‍යාව. මේවා පින්වතුනි ලෝකේ පැරිණිම දේවල්. මේවා ලෝකේ ඉතාමත්ම පුරාණ ඉඳලෙන જાත්. හැබැයි මේ එකක්වත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැති දේවල්. මේ එකක්වත් චතුරාර්ය සත්‍ය තුල තියෙනවා නෙවෙයි. මේ එකක්වත් ත්‍රිලක්ෂණයේ තුල තියෙනවා නෙවෙයි. බෞද්ධයන් විදිහට අපිට වැදගත් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍ය. මේ ලෝකයේ හේතු ප්‍රත්‍ය සහිතව ඇති වෙලා හේතුන්ගෙන් පැවතිලා හේතු නැති කල කල්ලි සියලු දේවල් විනාශ වෙනවා කියන පටිච්ච සමුප්පාද ධර්මතාවයන් මේවා ජීවිතයට ප්‍රගුණ කරගෙන එකතු කරගෙන ඔබට ජීවිතය දකින්නට, ඒ වගේම තමයි ඔබගේ ජීවිතයේ යථාර්ථවාදීව දකින්නට සරුදේ සරු විදිහට දැකලා මිත්‍යාව සහිත નિසරුව බැහැර කරමින් ඔබ හැම දිනාටම මේ ලෝකයේ තුල ප්‍රඥාව අවදි කර ගැනීම සඳහා මේ දහම් කරුණු හේතු ආසනාම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරලා ඔබගේ ජීවිතයට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා, නුවර දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා, ඒ වගේම තමයි අටමස්ථානයේ සොළොස්මස්ථානයේ ජයසිරිමා හාමුදුරුවන්ගේ ආශිර්වාදය, තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ඔබ හැම දිනාටම මේ අද්භවයෙහිම නිවන් දකින්නට මේ පින් හේතු ආසනා වෙනවා වගේම තමයි යම් හේතුවක් මත මේ අද්භවයෙහි නිවන් දැකීමට නොහැකි වූහොත් සංසාර ගමනේදී
එකම දහම් පදයක් ඇහෙන වෙලාවක එකම ධර්ම මණ්ඩපයකදී එකම සාධුනාදයකින් එකට නිවන් දකින්නට මේ පිංපෙත් හේතු ආසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට නෙත්ෆම් ආයතනයටත් මේ කටයුතු සිද්ධ කරන්නට චිරජීවනය ලැබේවා සිත සාන්තිය සැලසේවා අවසානයේ ඔබ සැමට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා දෙවියනුත් පතන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා අපි දෙවියන්ට මේ විදිහට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මං පරන්ති. ධර්මයේ ශ්‍රවණය කරපු හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.